සීමා මායිම් අතික්‍රමණය කරමින් ඔවුන්ගේ නාලිකාවේ නිවස ළඟ සුසංදේශ ප්‍රවෘත්ති විකාශය ඒ වෙනසට සූදානම්. ආයුබෝවන්. අදත් ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශය සමගින් මම උදිත් සමීර බණ්ඩාර. ප්‍රථමයෙන් දකිමු ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. දිප්පිටුගොඩ ශ්‍රී සුබෝධාරාමේ ධාතු මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කිරීම මල්වතු අනුනා හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. පමුණුගම බෝපිටිය ශ්‍රී බෝධි විහාරස්ථානයේ කඨින පුණ්‍යෝත්සවය නිමවෙයි. අන්තරාගමික සහජීවනයේ උදෙසා පොහෝ දිනවලදී යටියන්තොට කඩසාප්පු වැසෙයි. මේ කරන්නේ මේ සියලු දෙනාගෙම අපි තියෙන සබඳියාව සංහිඳියාව රටට පෙන්වන්න තමයි දවිඩ මුස්ලිම් සිංහල කියන සියලු දෙනා අපි එකමුතු ඉන්නවා කියන එක පණිවිඩය දෙන්න තමයි අපි මේ සියලු දේවල් කරන්නේ. මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා ජාත්‍යන්තර සම්මන්ත්‍රණය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී. තායිලන්තයේ භික්ෂූන් වහන්සේලාගේ සෞඛ්‍ය සුරකින්නට එරට රජයෙන් සෞඛ්‍ය සන්නසක්. ලෝකයේ එක් බිමකට පමණක් උරුම වූ විශ්මය දනවන ශාකය ඒ බිමටත් අහිමිවන ලකුණු. කැලණිය දික්පිටිගොඩ ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ ඉදිකළ අභිනව ධාතු මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කිරීම ඉක්උද්දා සිදු කෙරිණ. සියම්මහා නිකායේ මල්වතු විහාර පාර්ෂවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කරනු ලැබීය. දිප්පිටිගොඩ ශ්‍රී සුබෝධාරාම විහාරාධිපති පූජ්‍යපාද ඇල්ලලගොඩ නන්දරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනාවෙන් පුණ්‍යෝත්සවයේ සංවිධාන වූ අතර කැලණිය රාජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍යපාද කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ෂිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ පූජනීය සංඝරත්නය මෙම අවස්ථාව සඳහා වැඩම කළහ. පමුණුගම බෝපිටිය ශ්‍රී බෝධි විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍යෝත්සවය ඉක්උද්දා නිමවට පත්විය. මෙවර කඨින පුණ්‍යෝත්සවයේ පවත්වනු ලැබුවේ 25 වැනි වරටයි. පමුණුගම බෝපිටිය ශ්‍රී බෝධි විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කිරින්දේ ධම්මකුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනාවෙන් කඨින පුණ්‍යෝත්සවයේ සංවිධාන කරනු ලැබීය. මීට සමගාමීව පිරිත් සජ්ජහායනයක් පූජනීය සංඝරත්නයේ වැඩම කරවීමෙන් පැවැත්වින. කඨින පුණ්‍යෝත්සවයේ මෙවර දායකත්වය ගෙන කටයුතු කළ සැම්සන් මානවඩු මහතාගේ නිවසේ සිට පෙරහරින් වැඩම කළ කඨින චීවරය පූජනීය සංඝරත්නය වෙත පූජා කෙරිණ. සංගගත දක්ෂිණාවක්ද මෙහිදී පැවැත් වූ අතර විනයාචාර්ය පූජ්‍යපාද ලාල්පේ ධම්මසිරි ආචාර්ය බෙලිගල්ලේ ධම්මජෝති යන නාහිමිවරුන් ප්‍රමුඛ පූජනීය සංඝරත්නයද විහාරස්ථ දායක පිරිසද කඨින පුණ්‍යෝත්සවයේ සමගින් එක් වූහ. බෞද්ධ ළමයි, මේ වගේ ක්‍රිස්තියානි කතෝලික ළමයි, දෙමතුන් දෙපාර්ශ්වයේම මේ පෙරහැර වර්ණමත් කරන්නට සැදී පැහැදී පෙරහැර ගමන් කර බව අපට දකින්න ලැබුණා. දෑර ශ්‍රී බෝධි විහාරස්ථානයේ මේ කඨින පුණ්‍යෝත්සව පෙරහැර අපේ රටේ ආගමික සමගිය මොනතරම් ආකාරයට ආරක්ෂා වෙනවාද කියන කාරණයට හොඳම නිදර්ශනය. ක්‍රිස්තියානි කතෝලික බෞද්ධ දරුවන් එකතු වෙලා බොහොම සමගි සම්පන්නව මේ පෙරහැරේ ඉතාම සන්තෝෂයෙන් ඔවුන් ගමන් කළ ආකාරය අපිට දකින්න ලැබුණා.
ඒක අපේ රටට අවශ්‍ය දෙයක්. නාවල සිරි සිද්ධාත්තාරාම විහාරාධිකාරී කොළඹ ආනන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය පූජ්‍යපාද රාවණාගොඩ ඥානරතන හිමියෝ ඉක්ුද්දා අපවත් වේ වදාළහ. 1965 වසරේ ජන්මලාභය ලැබූ පූජ්‍යපාද රාවණාගොඩ ඥානරතන හිමියෝ අපවත් වන විට 53 වන වියෙහි පසු වූහ. නාවල සිරි සිද්ධාත්තාරාම විහාරස්ථානයේ ශ්‍රී දේහය ජනතාවගේ අවසන් ගෞරවය පුද කිරීම උදෙසා තැන්පත් කර ඇත. 1985 වසරේ ප්‍රවෘජා භූමියට පිවිසි ඥානරතන හිමියෝ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබාගත් අතර කොළඹ ආනන්ද විද්‍යාලය ඇතුළු දිවයිනේ පාසල් කිහිපයක වසර 30කට අසන්න කාලයක් ආචාර්ය හිමිනමක් ලෙසින් සිසු දරු දැරියන්ගේ නැනස පෑදීමට කටයුතු කළේය. අපවත් වී වදාළ පූජ්‍යපාද රාවණාගොඩ ඥානරතන හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හේට පස්වරුවේ නාවල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. අන්තර් ආගමික සහජීවනය වෙනුවෙන් සෑම පොහොය දිනකම යටි අන්තොට ප්‍රදේශයේ කඩස්ථාප්පු වසා ආගම් භේදයකින් තොරව පින්කම් හි නිරත වීමට යටි අන්තොට එක්සත් වෙළඳ සංගමය පියවරගෙන ඇත. යටියන්තොට එක්සත් වෙළඳ සංගමයට අයත් සිංහල දෙමළ මුස්ලිම් සියලු ව්‍යාපාරිකයන් අන්තරාගමික සහජීවනය උදෙසා මෙලෙස පොහෝ දිනවල කඩසාප්පු වසා පින්කම් කටයුතු සඳහා එක් වෙති. ඊයේ යටියන්තොට ශ්‍රී නන්දනාරාම විහාරස්ථානයේදී ප්‍රදේශයේ සනීපාරක්ෂණ කම්කරුවන් වෙත සහන මල්ලක් ලබා දීමටද කටයුතු කළේය. ජාතියේ අනන්‍යතාවය බිලන් සංගමයේ අපි සියලු දෙනා සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාම එකතු වෙලා තියෙන ව්‍යාපාරික සංසදයක් තමයි යටියන්තර වෙළඳ සංගමය. අපි තාම ආඩම්බර වෙනවා යටියන්තර වෙළඳ සංගමයේ හැටියට. ගිය මාසෙ සිට අපි තීරණයක් ගත්ත වෙළඳ සංගමයේ සියලුම ව්‍යාපාර ස්ථාන පොහොය දිනට වසා තබන්න. එතකොට මිනිස්සු අපිත් එක්ක අත්හැර බැඳගත්ත එකට සියලුම ව්‍යාපාරිකයෝ. එතකොට අපි තීරණය කළා අපි වෙන දේවල් කරනවට වඩා හොඳ නැද්ද වෙළඳ සංගමය යම්කිසි කෙනෙකුගේ ආර්ථිකයට යම්කිසි තල්ලුවක් දෙන්න. ඒක තමයි අපි ව්‍යාපාරිකයෝ සියලු දෙනා මේ ව්‍යාපාරිකින්ගේ මුදල් දාලා අපි තීරණය කළා මේ සනීපාරක්ෂක කම්කරුවන්ගේ ජීවිතය ගැටගහ ගන්න එදා වේල හරි අමාරුවෙන් ජීවත් වෙන කම්කරුවන් කොටසක් ඒ පිරිසට යම්කිසි සහනයක් ලබා දෙන්න තමයි අපි පළවෙනි වසරේදී පළවෙනි අධ්‍යයන හැටියට මේක කරේ. අපි ඉදිරියේදී බිලන් සංගමයේ හැටියට අපි මීට වඩා විවිධ දේවල් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ලබන මාසයේදී අපි විශාල වැඩසටහනක් පැස්ටි කරලා තියෙනවා නගර මැද්දේ සීල ව්‍යාපාරය ඒ වගේම සර්ව ආගමික වැඩසටහන. ඒ වගේ වැඩසටහන් ඉදිරියට අපි බිලන් සංගමයෙන් අපි කරනවා. ඒ කරන්නේ මේ සීල දෙනාගෙන අපි තියෙන සබඳියාව සංහිඳියාව පටට පෙන්වන්න තමයි දවිඩ මුස්ලිම් සිංහල කියන සියලු දෙනා අපි එකමුතුව ඉන්නවා කියන එක පණිවිඩය දෙන්න තමයි අපි මේ සියලු දේවල් කරන්නේ. සුසංදේශ ප්‍රවෘත්ති විකාශය ඒ වෙනසට සූදානම්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපීඨයේ මකින් සංවිධානය කළ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ඉකුත් දෙදින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපීඨයේදී පැවැත්වෙන සම්මන්ත්‍රණය මෙවර පවත්වනු ලැබුවේ සිව්වෙනි වරටයි. දැනුම සංවර්ධනය හා නව්‍යකරණය ඔස්සේ විවිධත්වය හා සහයෝගීතාව ගොඩනැගීම යන්න මෙවරෙහි තේමාවයි. ආගමික හා සංස්කෘතික, පාලි හා බෞද්ධ, භාෂා ශාස්ත්‍ර හා සාහිත්‍ය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍ර රැසක් ඔස්සේ වසරේ පර්යේෂණ පත්‍රිකා මෙහිදී ඉදිරිපත් කෙරෙනු අතර එම ක්ෂේත්‍ර ඔස්සේ සිදු කළ පර්යේෂණයන්හි අනාවරණ රැසක්ද ඉදිරිපත් කෙරින. දෙස් විදෙස් විද්වතුන් රැසක් මේ සමගින් එක් වූහ. ව්‍යාපාර කළමනාකරන පශ්චාත් උපාධි ආයතනයේ 2018 උපාධි ප්‍රධානෝත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන. ව්‍යාපාර කළමනාකරන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යාපනය හැදෑරූ ආචාර්ය උපාධි, ගෞරව උපාධි, පශ්චාත් උපාධි, ඩිප්ලෝමා ඇතුළු කාණ්ඩ 6ක් යටතේ 350 දෙනෙකුට මෙහිදී අදාළ සහතිකපත් පිරිනැමින. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස මෙම අවස්ථාව සඳහා එක්විය.
ව්‍යාපාර කළමනාකරන පශ්චාත් උපාධි ආයතනයේ සභාපති මහාචාර්ය පූෂාන් සොන්නාදිර මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේද මෙම අවස්ථාව සමගින් එක් වූහ. භික්‍ෂූන් වහන්සේලාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය සන්නසක් ප්‍රකාශයට පත්කිරීමට තායිලන්තර වජය පියවරගෙන තිබේ. ඒ පොතේ තොරතුරුත් සමගින් දැන් අවධානය විදෙස් පුවත් වෙත. තායිලන්ත ජනතාවගේ ඇදහීමට අනුව වඩාත් රසවත් හා පෝෂදායි ආහාර වැඩි වශයෙන් භික්‍ෂූන් වහන්සේ වෙත දන් ලෙස පිළිගැන්වීම හේතුවෙන් භික්‍ෂූන් වහන්සේලා සීග්‍රෙන් තරබාරුවීම, දියවැඩියව ආදී රෝග තත්ත්වයන්ට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩිවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. සීනි, පිෂ්ටය, තෙල් අධික ආහාර පිළිගැන්වීමෙන් එම ආහාර භික්‍ෂූන් වහන්සේලා හොඳින් වැළඳුවහොත් පමණක් තම දානය සම්පූර්ණ වන බව තායි ජනතාව විශ්වාස කිරීමත් මීට හේතු වී තිබේ. දානය පිළිගැන්වීමේදී එය ප්‍රතික්ෂේප කිරීමද තායි ජනතාවගේ ඇදහීමට අනුව කළ නොහැක්කක් බව පැවසේ. මෙම තත්ත්වය මත භික්‍ෂූන් වහන්සේලාගේ බර වැඩිවීම පාලනය කළ යුතු මට්ටමකට පත්වීම හේතුවෙන් සෞඛ්‍ය සන්නස ප්‍රකාශයට පත්කිරීමට තායි රජය කටයුතු කර තිබේ. එම සන්නසට අනුව භික්‍ෂූන් වහන්සේලා වළඳන ආහාර ලබාගන්නා ප්‍රමාණය මෙන්ම තමන් වෙත පිළිගන්වන දානයේ අතිරික්තය වෙනත් අයෙකුට ලබාදීමට කටයුතු කිරීම ආදී නිර්දේශ ඇතුළත්ය. එසේම සෑම දිනකම උදෑසන යෝගී ව්‍යායාම සඳහා එක්වීම පිළිබඳවද වැඩපිළිවෙලක් මෙම නිර්දේශයන් තුළට ඇතුළත්ව ඇති බව වාර්තා වේ. ස්කොට්‍රා දිවයිනේ පිහිටි විශ්මය දනවන ඩ්‍රැගන් බ්ලඩ් වෘක්ෂය මෙහිමතින් වඳවීයාමේ තර්ජනයක් මතුව ඇතැයි පරිසර විශේෂඥයෝ පවසති. යෙමන් රාජ්‍යයට අයත් දූපතක් වන සොකොට්‍රා දිවයිනේ පවතින ඩ්‍රැගන් බ්ලඩ් වෘක්ෂය එම දිවයිනේ පමණක් දක්නට ලැබෙන දිගු ඉතිහාසයක් පවතින ශාක විශේෂයකි. පුරාණ යුගයන්වලදී දේශගුණික තත්ත්වයන්ට අනුවර්තනය වෙමින් ඇති වූ ඊට ආවේණික හැඩයක් මෙම ශාක විශේෂය සතුය. මෙම ශාකෙන් ලබාගන්නා රතු පැහැති යුෂ සුගන්ධ කාරකයක් ලෙසත් මෙහි පත්‍ර ලනු නිෂ්පාදනයේ සඳහා යොදාගන්නා බව වාර්තා වේ. සොකොට්‍රා දිවයිනේ ජනගහන වර්ධනයත් දේශගුණික විපර්යාසය සහ විශේෂ සංරක්ෂණයක් නොලැබීම යන හේතුන් මත නොබෝ කලකින් මිහිමතින් සදහටම මෙම ශාකය වඳවී යාමට ඉඩ ඇති බව විද්‍යාඥයෝ පවසති. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශ ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත්වනවා. YouTube සහ සුසන්දේශ Facebook පිටුපස්සේ ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශය සමගින් දිනපතා ඔබට එක්විය හැකි. ඔබ සැමට සුභරාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි. අතික්‍රමණය කරමින් ඔබගේ නාලිකාවේ වෙනස ළඟ ළඟ සුසංදේශ ප්‍රවෘත්ති විකාශය ඒ වෙනසට සූදානම්.